අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතින් ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති අන්න ඒ උදෙසා ඔන්න ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගන්න. ඔන්න වසරේ මාස අටක් සම්පූර්ණ ඉවරයි, අගෝස්තු මාසයත් ඉවරයි, ඔන්න නවවෙනි මාසේ සැප්තැම්බර් මාසේ උදා වෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලග්නයට කොහොමද කතා කරමු අපි. සැප්තැම්බර් මාසේ විශේෂත්වයක් තියෙන ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බ මේ දේශපාලන අනාවැ කියන්න නැද්ද කියලා. නෑ මෙහෙමයි, දේශපාලන අනාවැ කියන්න නොකියන්න හේතු කීපයක් තියෙනවා. මොකද මේ හැම දේශපාලන මතයක්ම නියෝජනය කරන මගේ බලාපොරොත්තු. ඉතින් අපේ රටේ පුරුද්දක් තියෙනවා, සාමාන්‍ය තමන් අකමැති කෙනෙක් දිනනවා, තමන් කැමති කෙනා පරදිනවා කිව්වම අර ඒක ඇත්ත නැත්ත නෙමෙයි අදාළ වෙන්නේ. ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් හෝ මොකක් හෝ කියන කෙනා ගැන බයිරයක් ඇති වෙන ඒ නිසා ඒක එක හේතුව. ඒ වගේම ඔය අනිත් එකනේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ඕ නැතුව නිකන් අර අනාගණ්ඩ අනාවැක් කියන්න අවශ්‍ය නැහැ. එන එක නිසා අපි ඒ දේ ගැන නොසිතයි. මොකද හොඳින් තේරුම් ගන්න කවුරු පාලන ඔබ කවුබ හොඳ බලාපොරොත්තුයන් කවුරු පාලන දවත් 80%ක්ම ඔබේ ඉදිරිගමන දින ඔබේ ඇත. ඒක මතක තියාගන්න. මොකද අපේ රටේ ගොඩක් වරදින්න හේතු මේක. අපි නායකයෙක් පත් කරගත්ත කියලා 100%ක් කොහොම හෝ ඒ දේ ඉටු කරනතුරු බලා ඉඳීම නෙමෙයි. ඒ දේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්වීම 20%යි කරගත්තේ. අපේ ජීවිතයේ ඉතුරු සියල්ලම 80%ම තියෙන ඔබේ ඇත. ඒක නිසා කවුරු පාලනය ගත්තත් කමක් නැහැ. ඔබ ඔබේ ගමන යන්න. මොකද මොනතරම් අසාර්ථක කාල සීමා තුළ වුණත් මොනතරම් පීඩාකාරී කාල සීමා තුළ වුණත් හරි විදිහට ජීවිත දිනුම් මිනිස්සු ඕනතරම් ඉන්නවා. ඒක නිසා මේ කෙනෙක් හිතනවා නම් ඒ අසාර්ථක තමාගේ අසාර්ථක වීමට හේතුව වෙනත් අය කියලා එතන තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. කාගේවත් මතේ තමන්ගේ අසාර්ථකභාවය ගැන හිතලා වැඩක් නැහැ. මොකද අසාර්ථක තමන්නේ. දැන් ඔබ අසාර්ථක වුණා කියලා ඔබට ජීවිතේ වැටුණා කියලා ඔය කවුරුත් වෙනවද අනේ අපේ හින්දායි ඔබ අසාර්ථක උනේ ඒ නිසා මම දැන් උදව් කරන ඔබට ගොඩ යන්න කියලා එනවද? නැහැනේ. එහෙනම් අසාර්ථක උනොත් තමන්ට. එහෙනම් අසාර්ථක නොවි ඉන්නත් සාර්ථක වෙන්නත් සනීකරම අතේ තියෙන ඔබේ, වෙන කාගේවත් නෙමෙයි. අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමන යන කා එක්කවත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතේ මිනිසුත් එක්ක රණ්ඩු වෙන්න මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා. කාටවත් හානියක් නොවන පරිදි, කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න. හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න. ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැප්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක්. ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැනින්න එපා. ඔබ මේ වැඩසටහන අහන්න නැතුව. මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව. මොකද්ද වෙන්නේ, මේ මොනවා, මෙන්න මේ කාලේ අසුබයි, මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි ඕනට සුබයි කියලා ඔබ ඉහිලින් තියනවා නේ මට අවශ්‍ය වෙන්නේ. අසුබ නම් කොතනද අසුබ? එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද? එන්නේ ඒ වගේ කතා බහක් යන. ඒක නිසා ටිකක් දීර්ඝ වෙනවා. නිකන් ආවට ගියන නිකන් පලාපල කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා. අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක්, මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ. අපි මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද, මොන අපල උපද්‍රවකාරී තත්ත්වයන් මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ. දැන් මේ කේන්සටහන් තුළ මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ. මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුභ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිදු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනට ඇබ්බැහි වෙලා ඉන්න හැම වෙලෙම දවස ගන්න පලාපලා හා ඒවා කිය කිය ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්ින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත්ත ගත්තා ඔබ ඔබගේ ජීවිතය ගෙනියච්චා. වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නෑ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනට වඩා ඇබ්බැහි වෙනවනම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහන්. රාශි චක්‍රයේ 6 වෙනි රාශිය ලග්නාධිපති බුධ ග්‍රහය වූ කන්‍යා ලග්නේ. ඉතින් කන්‍යා ලග්නේ හිමිනේ ආයුබෝවන්. මේ 2024 සැප්තැම්බර් මාසයේ 9 වෙනි මාසයේ කන්‍යා ලග්නේ හිමියන්ට කොහොමද? ඉතින් ඒ හැසිරීම වටාගෙන අපි දැන් කතා කරමු. විශේෂයෙන්ම මේ මාසේ උදාවන ග්‍රහ පීඨියම් ගැන කතා කරත් ඔබගේ ලග්නාධිපති බුධ ඔබගේ 11 වැන්න වූ අයස්ථානය තුළ සතුරු භාවයෙන් චන්ද්‍රයා සමඟ සංයෝග වෙමින් තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. ඒත් එක්කම ඔබගේ ලග්න භාවය තුළ සිකුරු ග්‍රහයා නීච භාවයෙන් තැන්පත් වෙලා ඉන කේතු සමඟ සංයෝග වෙනවා. ඒ වගේම 6 වෙනි භාවය තුළ ශනි ග්‍රහයා වක්‍රව ගමන් කරද්දී
රාහු ග්‍රහය හත්වැනි භාවයේ ඉන්නවා. ගුරු සතුරු භාවයෙන් ඔබගේ අටවැනි නවවැනි භාවයේ ඉදදී කුජ දසවැන්නේ ඉන්නවා. ඒ වගේම රවි ග්‍රහය ඔබගේ 12වැනි ස්වක්ෂේත්‍රව ඉන්නවා. ඉතින් මේ කාරණා එක්ක බලද්දි මේ මාසයේ කන්‍යා ලග්න හිමියන්ට කොහොමද? මෙන්න මෙහෙම දෙයක් විශේෂ වශයෙන්ම කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ කන්‍යා ලග්න හිමියන්ට යම් කිසි ආකාරයකින් රැකී රක්ෂා ව්‍යාපාර ස්ථාන තුළ අර හිතට එකඟ නොවි හිතට එකඟ නැති දේවල් කරන්න මෙයන් එහෙමෙන් අරයක් යම් කිසි ආකාරයකින් වැරදි දේවල් වලට පෙළඹෙන්න හේතු කාරණා වැඩි. කුමන හෝ මාර්ගයක් ඔස්සේ මුදල් ඉපයීමට හිතන කාල පරිච්ඡේදයක්. ඒවා නිවැරදි මාර්ග වුණත් වැරදි මාර්ග වුණත් මේලා සල්ලින්නේ වැදගත් කියන දේ ටිකක් ඔළුවට දැනෙන කාල පරිච්ඡේදයක්. ඉතින් මේ දේවල් තුල යම් තාක් දුරට මේ මාසය තුල ඔබ ඒ වගේ කරන උපක්‍රම තුල මුදල් ඉපයීමේ හැකියාවකුත් පවතිනවා. හැබැයි ඒක ගොඩාක් తాවකාලිකයි. ඒ తాවකාලික தත්ත්වය වගේම ඒව හේතු කොටගෙන මේ කාලේ නැතත් ටිකක් පසු කාලේනව නීතිමය ගැටලු කාරණා නැත්තම් ඒ දේවල් හේතු කරගෙන ඔබට රැකියාවල් අහිමි වෙන්න මොකක් හෝ තත්ත්වයක් තුල ඔබට රැකියාවල් තුල තහනම් වෙන්න ඒ වගේ වැඩ තහනම් වෙන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්න ඉඩ කරපද සමහරක් රට යලාභය පිරිසක් එක එකතු වෙලායි තමයි මේ දේවල් කරන්නේ. ඒ කට්ටිය බෙදා ගන්නවා ඊට පස්සේ ලැබෙන දේ. හැබැයි ගෙවන්න වෙන්නේ තනියම. අන්න ඒක හොඳට මතක තියාගෙන කරන දෙයක් කරන්න. මොකද මේ කාලේ මේ දේවල් තුල සාර්ථකත්වය පෙන්න නිසා ඒ රහ වැටීම නිසා ඒ වගේ දේවල් කරන්න පෙළඹෙනවා නම් ඒක ඔබට අගතියක් ඉදිරියේදී ගෙවන්න වෙද්දී ගෙවන්න වෙන්නේ හැමෝම එකතු වෙලා ගත්ත සියලු දේ ඔබට තනියම ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ වැරදි ක්‍රියාකාරකම් වලට යෙදෙනවා නම් මෙතරම්ම හොඳ දෙයක් නෙමෙයි. ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේ මේ කාල සීමා තුළ රැකියා කරන ස්ථානය තුළ නොයෙකුත් නොයෙකුත් අර කඩා කප්පල්කාරී දේවල් යම් කිසි ආකාර රැකියා ස්ථානය තුළ ඔය තියෙන රැකියාව කරන තැන ඉහළ තනතුරු වලට විරුද්ධව කටයුතු කරන්න නැත්නම් මක්කෝ දෙයක් ඉල්ලීම් දිනා ගන්න කටයුතු කරන්න මේ කාලේ කටයුතු යෙදෙනවා. ඒ වගේ දේවල්ට ඔබ වචනකින් සම්බන්ධ නොවි ඉන්න තාක් යහපත් වෙනවා. මොකද හේතුව ඒ දේ තුළ තර කියපු කාරණාව තමයි කියන්නේ පිරිසෙක් එකතු කරලා කරන වැරදිවල ඒ වැරද්දේ වන්දිය ඔබට තනියෝ ගෙවන්න සිද්ධ වෙන. ඒක නිසා සමහරවිට ඔබ වචනයක් විතරයි ඒ සම්බන්ධයෙන් කියන්නේ ඊට වඩා ලොකුවට ඒ සම්බන්ධයෙන් කටයුතු කරපු මිනිස්සු බේරෙද්දි අර තනි වචනයක් කියපු ඔබ වැරදිකාරයෙක් වෙන ඉඩකට පත් වෙන. ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ දේවල් කැරලි ගහන්න කඩා කප්පල්කාරී දේවල් කරන්න රැකියා ස්ථානය තුළ කොහෙත්ම පෙළඹෙන්න එපා. මේ කාල සීමා තුළ පුළුවන් තරම් මේ කාලේ තමන්ගේ පාඩුවේ වැඩක් පලක් කරගෙන හැම පැත්තම බේරගෙන ඉන්න තරමට කන්‍යා ලග්න හිමියන්ට වාසි. දැන් විදේශගත වෙලා හිටියත් මේ කියන දේවල් හොඳට මතක තියාගන්න. ඔබ කරන රැකියා කරන ස්ථානය තුළ ඔබ පොඩ්ඩක් මේ කාල පරිච්ඡේද තුළ පොඩි ආවේග චිලි හැසිරීම් රටාවක් ටිකක් හැම දෙයකම යම් කිසි ආකාරයකින් විරෝධය පළ කිරීම් ඉල්ලීම් අන්න ඔය වගේ දේවල් එක්ක රැකියාවල් අහිමි වෙන ඉඩකට පවතිනවා. ඒ වගේ තත්ත්වයට වැටෙන්න එපා. ඔබ තුළ යම් කිසි ආකාරයෙන් සංනේමයක් දුරදිගෙන සිතා කියන්න එපා. ඔය වචනව කියන නිසා ඒ දේවල් වල ගැටලු මතු වෙන එකට පවතිනවා. ඒ වගේම ඔබ අතින් ඔන්න පුංචි පුංචි අර ඒ රැකියා ස්ථානයට නැත්නම් ඔබ කොයි ලෝකේ කොහේ හිටියත් මේදී හානි කර දේවල් සිද්ධ නේ. බඩු බාහිරද යන්ත්‍ර සූත්‍ර කැඩෙන්න ඔබ නිසා මේකද මේ කාල සීමා තුළ අනවශ්‍ය කලබලේ තද බල ලෙස කන්‍යා ලග්න හිමියා තුළ පවතිනවා. ඒ අනවශ්‍ය කලබලේ හේතු කොටගෙන අන්න ඒ වගේ හානි කර දේවල් සිදුවීමේ ඉඩකඩ ප්‍රබල අන්දමින් පවතිනවා. ඒ නිසා මේ කාල සීමා තුළ අවදානම් සහිත දේවල් කරද්දී ගොඩාක් ප්‍රවේශංකාරී වෙන්න ඔබ තුළින් ඒ හානිකර දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ දේවල් හේතුකරන අර ඔබට ඒ වගේ වන්න ඔබට ඒ වලට වන්දි ගෙවන්න සිද්ධ වෙන නිසා අල් මූල්‍යමය වශයෙන් හානිකර දේවල් සිදු වෙන යම් කිසි ආකාරයෙන් ධනය හානි වෙන දේවල් සිදු වෙන ඉඩ කඩක් පද නැහැ. ඒ දේවල් වළක්වා ගත්තොත් ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ පොඩ්ඩක් බුද්ධිමත්ව කටයුතු කරන්න කල අනවශ්‍ය කලබලෙන් කටයුතු කරන්න යන්න එපා මේ කාල සීමා තුළ. ඒ වගේ මේ කාල සීමා තුළ යම් කිසි ආකාරයකින් වැඩ කරන් යද්දී රැකිර ස්ථානයේ හෝ කුමන හෝ තත්ත්වයන් තුළ අමතක වීම බහුල කාල සීමා සමහරක් වෙලාවට ඔබේ අර යම් කිසි ආකාරයෙන් මේ මොකද්ද මේ කලේ මොකද්ද ටික වෙලාවක් ඇදී මතක නැහැ. අර අවශ්‍ය කරන දේ තිබ්බ තියා මතක නැහැ. නැත්නම් අද පැවරිච්ච රාජකාරි යම් කිසි ආකාරයෙන් මතක නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඔබ උත්සාහ දැරිය යුතුම වෙනවා. දවසක් ආරම්භ කරද්දී සැලසුමක් එක්ක යන්න. අද දවසේ මම කළ යුතු කරුණු මොනවාද? අද මට අලුතෙන් පැවරුණු රාජකාරී මොනවාද? විශේෂයෙන් මේ කාලේ ව්‍යාපාර හා මූල්‍ය සම්බන්ධ ආයතන වල වැඩ කරද්දී තේ මූල්‍යමය තත්ත්වයන් තුළ සම්බන්ධ වැඩ කරන අයනේ. ඒ වල වක්කීම් පැවරලා දෙන විශේෂයෙන්ම ඔය චෙක්පත් සම්බන්ධ ඒ දින නිවැරදි ආකාරයෙන් මතක තබාගෙන එදාට ඒ අදාළ දේට මුදල් දාන්න ඔය බිල් ගෙවන්න තියෙනවා නම් ඒ බිල් නිවැරදි ආකාරයෙන් ඒ ගෙවන්න. ඒව මගහැරෙන ඉඩකට පත් වෙනවා. සමහරවිට චෙක් රිටර්න් එන ඉඩකට පත් වෙනයි. අද චෙක් එකට මුදල් දාන්න අමතක වෙනවා. ඔය දේවල් තුල පාඩු වෙනවා, චෙක් රිටර්න් එනවා. ඒ දේවල් තුල account එකට හානිය, ඔබේ යම් කිසි ආකාරයකින් අර කීර්ති නාමයටත් හානියක ආයතනයේ කීර්ති නාමයටත් හානි සිද්ධ වෙනවා. අන්න ඒ දේවල් තුල ටිකක් ගැටලු මතුවෙන්න ඉඩකට පවතිනවා. ඒක නිසා වෙන්න
පුළුවන් තරම් කල්පනාකාරීව මේ වගේම සමහරක් කාලාට වැඩ කරන් ඉද්දී දැන් අත්‍යවශ්‍යන ඇමතුම් අත්‍යවශ්‍යන පණිවිඩ ඔබතුලින් මගහැරෙනවා. අන්න ඒවත් එක්ක ඔන්න ඔය වගේ පොඩි පොඩි ගැටු රැකියස්ථාන තුල මතුවිය හැකි මාසයක් තමයි මේ සැප්තැම්බර් මාසයේ කන්‍යා ලග්න හිමියන්ට කියන්නේ. ඉතින් ඒ නිසා මේ සුළුසුළු අඩුපාඩුකම් තුලින් සිදුවෙන මහා පරිමාණයේ ගැටලු විසඳා ගැනීමට ඔබ බුද්ධිමත්ව කල්පනාකාරී වගේම සැලසුම් සහගතව වැඩ කටයුතු කළ යුතුමයි වෙනවා. මේකල අනිවාර්යයෙන්ම පොඩි නෝට්බුක් එකක් ළඟ තියාගන්න. තියාගෙන අද කරන්න ඕන වැඩ කටයුතු, අද පැවරණ කටයුතු, සිරු දෙල් ලියලා කළොත් එකට හරිය දැම්මා. අන්න ඊට පස්සේ බලනවා මොනවද අඩුපාඩු. විටෙන් විට ඒ දේවල් බලනවා. ඒ වගේ දේවල් අර හදිස්සි හරි කවුරුර කියලා ගියත් ඒක සටහන් කරගන්න උත්සාහ කරන්න. ඒ වගේ දේවල් මගහැරෙන්න නොදී ඉන්න. එතකොට ඔය කියන අඩුපාඩු කිසි දෙයක් වෙන්නේ නැහැ. එතකොට මාසය සුබ වෙනවා. ඒ වගේම මේ ව්‍යාපාර කටයුතු කරන අය මේ කාල සීමා තුළ විශේෂයෙන්ම මතක තබා ගන්න, මේ කාලේ ව්‍යාපාරය තුළ යම්කිසි ආකාරයකින් අර ඒ ව්‍යාපාරට අදාළ වූ ගෙවීම් සම්බන්ධ කාරණා මගහැරෙන්න. ඔය ව්‍යාපාර ස්ථානය තුළ යම්කිසි ආකාරයකින් ඔබට මේ කාලේ අර කරන්ට් එක බිල ගෙවා ගන්න බැරුව ගිහිල්ලා හිතා ගන්න බැරි දෙයක් ඔන්න විසන්දි වෙන්නේ. දුරකථන බිල අවශ්‍යම දේවල් විසන්දි වෙන්නේ. අන්න ඔය වගේ කාරණා මගෙන් සමහරට ඔබ වෙන කෙනෙකුට ඒවා පාරලා තියෙයි. ඒකෙනත් හරියාකාරව කරන්න නැති තත්ත්වයක්. අන්න ඒක නිසා ඒව ගැන වැඩි වශයෙන් හොයලා බලලා කටයුතු කරන මේවා මේ හිතාමතා මගහරන දේවල් නෙමෙයි. ඔබට යම් තාක් දුරට අමතක වීම මගහැරීම් තුළ ඒ දේවල් ඔබට යම්කිසි ආකාරයකින් කරන්න බැරි වෙලා ඒ දේවල් තුළ පුංචි හෝ පාඩුවක් ආයතනයට සිදුවෙන්න හේතු කාරණා දෙනවා. ඒ වගේ මේ කාල සීමා තුළ විශේෂයෙන්ම භූමිය සම්බන්ධයෙන් ව්‍යාපාර කරනවා නම්, වාහන සම්බන්ධයෙන් ව්‍යාපාර කරනවා නම්, ගොඩනැගිලි සම්බන්ධයෙන් ව්‍යාපාර කරනවා නම්, එහෙම නැත්නම් මේ කාල සීමා තුළ ඉදිකිරීම් සම්බන්ධයෙන් ව්‍යාපාර කරනවා නම්, ඔන්න ඒ අයට ඉතා යහපත් කාල පරිච්ඡේදයක් මේ කාලේ. හැබැයි මේ දේවල් කරද්දී අර නිවැරදි මාර්ග ඔස්සේ විතරක් මේ දේවල් කරන්න යන්න මේ කාලේ සීමා තුළ මේ කාලේ සුබයි කිව්ව ගමන් භූමිය සම්බන්ධයෙන් එහෙමෙන් අනම්මනම් ගොඩ දාන්නවත්, මේ දේවල් හාරන්න කරන්නවත් යන්න එක නෙමෙයි. ඒව තුළ දැන් ඒවා විතර නෙමෙයි භූමිය සම්බන්ධයෙන්, ඔය ලෑන්ඩ් සේල් කරන භූමිය සම්බන්ධයෙන්, ඒ වගේ කෘෂිකර්ම කටයුතු කරන අයත් භූමියත් එක්ක කටයුතු කරන අයනේ, එතකොට ඉදිකිරීම් කරන අය, ඔය හැමෝම භූමිය සම්බන්ධයෙන්නේ. ඒතර වාහන සම්බන්ධයෙන් ඔය ඒ වගේ අනීති විරෝධී දේවල්ට යොමු වෙන්න එපා. මේකල මොකද මුලින්ම කියලා පටන් ගත්තේ ඒ දේවල්ට හිත යනවා කියලා. දැන් දෙයියනේ කියලා මම භූමිය සම්බන්ධයෙන් කිව්ව ගම අන්න ගිහිල්ලා ඒව හරන්ද ඒ වගේ දේවල්ට යොමු වෙන්න යන්න එපා මේ කාල පරිච්ඡේදයන් තුළ. අනිත් කාරණාව තමයි මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔබට ඔන්න විදේශ සම්බන්ධතා එක්ක කටයුතු කරන්න මේ මාසේ මැද භාගයෙන් පස්සේ විශේෂ හැකියාවක් පවතින ඔන්න සාමාන්‍යයෙන් විදේශ සම්බන්ධතා තුළ ව්‍යාපාර රැකියා කරනවා නම් ඒ සම්බන්ධයෙන් කරන අයට ඔන්න කෙටි ගමන් බිමන් කෙටි විදේශ ගමන් බිමන් යෙදෙන කාල පරිච්ඡේදයක් ඒ දේවල් තුළ සාර්ථකත්වයක් වෙන කාල සීමාව මේ කාල සීමාව තුළ ගොඩාක් දුරට විදේශ මුදල් අතපත ගන්න ඒ දේවල් තුළ ලාභ ලබන්න හැකියාව පවතිනවා විශේෂයෙන් මේ මැද භාගයෙන් පස්සේ කාල සීමාව තුළ. ඒ වගේම ඔන්න විදේශගත වෙන්න රැකියාවක් සඳහා බලාපොරොත්තු වෙන දීර්ඝකාලීන ඔන්න ඔබගේ ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්නත් මේ මාසයේ විශේෂයෙන් මැද භාගයෙන් පස්සේ ඔබට හැකියාව පවතිනවා. ගොඩාක් දුරට මේ තියෙන අර මං කිව්වා අසුභකාරී දේවල් මුලින් කියපු දේවල් මාසයේ 20 වෙනිදා වගේ වෙද්දි සෑහෙන දුරට මගහැරිලා යනවා. ඊට පස්සේ යම් තාක් දුරට නැවත ආය සාමාන්‍ය පරිදි සාර්ථකත්වයෙන් කටයුතු කරන්න ඔබට හැකියාව පවතිනවා. හැබැයි ඒ දින 20 තුල ඔබ කරගන්න මගහැර ගැනීම යම්කිසි කරන ගැටලු නිසා අර දීර්ඝකාලීන ගැටලු පැන නැගෙන ඉඩකට පවතින නිසා ඒ දින 20 තුල ඉතා ප්‍රවේශංකාරීව කරන දේ කල්පනා කරේ බය වෙන නෙමෙයි. ඒ දේවල් ඒ නොවෙන්ද වග බලන්න වචන පාවිච්චිදී ගොඩක් ප්‍රවේශම් වෙන්න. වක්‍යම් සහිත නිල දරද්දී වක්‍යම් සහිත කටයුතු කරද්දී ඒ දේවල් තුළ ටිකක් වැඩි වශයෙන් කල්පනාකාරීව කටයුතු කරන්න උත්සාහ ගන්න. අනිත් එක තමයි ඔය අනුන්මත්තේ තමන්ගේ ජීවිතයේ යම්කිසි කටයුතු කාටවත් මේක පැවරුවා ඒක හරියට කළේ නැහැ. එහෙම කියලා ඔබට ඇඟ බේර ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ වගකීම් නිවැරදි ආකාරයෙන් මුළුට අරන් කටයුතු කරන්න ඔන්න කන්‍යා ලග්න හිමියෝ මේ කාල සීමා තුළ වග බලා ගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. අර කිව්වාගේ විදේශගත වෙන්න ඉතා යහපත් ඔන්න මාසේ 20 වෙනිදාන් පස්සේ කියන 15 16න් පස්සේ වගේ මැද භාගයෙන් පස්සේ කාල සීමාව තුළ ඒ වගේම විදේශගත වෙලා ඉන්න අයටත් ඔන්න යන්තාක් දොට තර යම්කිසි රැකියාව තුළ පඩියක් වැඩි කරන්නේ නැත්නම් අලුත් රැකියාවක් මාරු වෙන්න මේ කාලේ යහපත් වෙනවා. මේ සැප්තැම්බර් මාස තුළ විදේශගතලා හිටියත් ලංකාව හිටියත් ඔය රැකියාව මාරු කරන්න බලාපොරොත්තු වෙන මේ කාලේ යහපත්. ඒක හොඳට මතක තබා ගන්න. ඔන්න රැකියාව මාරු වෙන්න පුළුවන්. හැබැයි රැකියාව ලැබෙනතුරු ඉන රැකියාව ඉවත් නොවි කරන්න උත්සාහ කරන මේ කාලේ උත්සාහ කරොත් අලුත් රැකියාවල් හම්බෙනවා. ඒ වගේම රැකියාව නොමැති අර රැකියාව ලැබෙනවා මේ කාලේ පරිච්ඡේද. රැකියාව කරන ගමන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතේ තිබ්බනම් ඔන්න නියම කාලයක් මේකට. ඔන්න රැකියාව කරන ගමන් හැබැයි මොකද ආරම්භයේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා රැකියාවෙන් අයින් වෙනවා නම් මේක ඒතරම් හොඳ කාලයක් නෙමෙයි. ඒකට හේතුව මොකද්ද? ඒක ඇවිල්ලා මේ ජ්‍යොතිෂ්‍යමය කාරණාවක් නෙමෙයි. ඒක මේ කාල සීමා තුළ බුද්ධිමත්ව කටයුතු කරන කාරණාවක්. ව්‍යාපාරය තුළ මේ කාලේ ව්‍යාපාර ආරම්භ කරන ඒවා සාර්ථක වෙනවා. හැබැයි දැන් එකපාරම ගහක් හිටවුවසෙන් පැලයක් හිටවපු ගහෙන් ඒකේ ඵලදාභ හම්බෙන්නේ නැහැ. යම් තාක් කාලයක් යනවා. අන එතෙක් ඔබට ආදායම් කොහෙන්ද එනවා? يعني මේ වගේ ආදායම් මාර්ග තියනනම් අයින් වුණාට ගැටලුවක් නැහැ. හැබැයි පුළුවන් නම් රැකියාව කරන ගමන් මොකද ආදායම් අහිමි නොවි
ව්‍යාපාරයේ මූලික අවස්ථාවෙන් ආරම්භ කරලා පවත්තන් යනවා නම් ඔන්න කාලයක් ඇද්දි ඔන්න ව්‍යාපාර ස්ථාවරත්වයක් ලැබුණට පස්සේ ඔබේ රැකියාව ගැන තීරණ ගන්න ඕන යහපත් වේවි. නැත්නම් අර මේ කාලයට සාපේක්ෂව එතරම් බුද්ධිමත් තීරණ නෙමෙයි රැකියාවෙන් ඉවත් වෙලා එක අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන පටන් ගන්න නම් එතරම්ම යහපත් කාලයක් නෙමෙයි. හැබැයි රැකියාව මාරු කරන හොඳ කාලයක් යම් කිසි ආකාරයෙන් Tamanට පරිටඩා වැඩියෙන් පඩියක් ලැබෙන රැකියාවට මාරු වෙන්න පුළුවන්. ඒ වගේම තියෙන රැකියාව තුළ යම් කිසි ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙන ස්ථාන මාරුවෙමින් සිද්ධ ඉෂ්ට සිද්ධ කරන්න හැකියාව පවතින වගේම ඔන්න පඩි වැඩිවීමක් බලාපොරොත්තු නම් විසින් දැන් පස්සේ ඒ දෙත් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක්. හැබැයි ඔය රැකියාව මාරු කරනවා නම් මේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ඒ දේ කරන්න උත්සාහන විශේෂයෙන් සැප්තැම්බර් 30ට කලින් ඒ දේවල් කරගන්න උත්සාහන. එයින් පස්සෙ කාලේ රැකියාව මාරු කරන තරම් හොඳ කාලයක් නෙමෙයි නිසා ඒක අපි කතා කරමු ඔක්තෝබර් මාසයේ බලාපොරොත්තු එක්ක. මේ සැප්තැම්බර් මාසය තුළ ඒ ඔබේ ඉලක්කයට සඳහා යනවා නම් වැඩි වශයෙන් යහපත් වෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ යම් තාක් දුරට රැකිරක්ෂා ගත්තත් ව්‍යාපාර ගත්තත් වැඩි වශයෙන් විරුද්ධ ලිංගිකයන් සමග කටයුතු කරන්න වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඒක ඇවිල්ලා කියන්නේ රැකියාවේ ස්වභාවය තුළ වැඩි වශයෙන් මේ දේවල් සම්බන්ධයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ දේවල් තුළ කටයුතු කරද්දී ඔබේ පුද්ගල ජීවිත හානි කර දේවල් සිද්ධ වෙන එකට පදන ඒ දේවල් තුළ එකට ගැටලා වැඩ කරද්දී වෙනත් වෙනත් සම්බන්ධතා ඇති කරගන්න ඒ දේවල් තුළ යම් කිසි ආකාරයකින් අර ඔබට ඒ වෙලාවේ ක්ෂණික හැඟීම් පාලනය කරගෙන නොහැකි වීම තුළ ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන් ඇති කරගන්න. මොකද ඒව තුළ ඔබේ නමට යම් කිසි ආකාර කැලලක් ඇති වෙන විදිහ දේවල් සිද්ධ වෙන එකට පදන නිසා වැඩි වශයෙන් මේ කාල සීමා තුළ ඒ හා සම්බන්ධ ඔබ සීමාවක් නැහැ. මේ කාලේ පොඩ්ඩක් හැඟීම් දැනීම් තුළත් ටිකක් ඔබ මේ කාල සීමා තුළ යම් කිසි ආකාරයෙන් රාගාධික සිතුවිලිත් වැඩි කාල පරිච්ඡේදයන් නිසා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරද්දී අර මේවා ස්ථාවර බැඳීමත් මේ කසාද බඳින්න හිතාගෙන යම් කිසි අර විවාහ වෙන්න හිතාගෙන ඇති කරන බැඳීමුත් නෙමෙයි. යම් තත්ත්වයකට ගොඩාදොට විවාහක අවිවාහක ගැටලුකාරී තත්ත්වෙන ඒවත් තියෙන අයනේ. අන්න ඒක නිසා ඒ ඇති වෙන බැඳීම් තුළ එතරම්ම යහපතක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශම්කාරීව කටයුතු කරන මේ කාල සීමා තුළ වැඩි වශයෙන් අර විරුද්ධ ලිංගිකයන් සමග වැඩ කරන්න වෙන කාල පරිච්ඡේදයක් විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන්ට ප්‍රශ්න ගැටළු ඇති වෙන කාල පරිච්ඡේදයක් කන්නේ අලග් නෙමියන්ට. ඉතින් විහිං ප්‍රශ්න ගැටළු ඇති කර ගන්න නැතුව බුද්ධිමත්ව ඒ කියන්නේ ඒවා මගහැරලා ඉන්න නෙමෙයි අම්බුව මට නම් ඒවා කරන්න බෑ කියලා අතාරණක නෙමෙයි නෑ. තමන් තුළ තමන් ස්වයං පාලනයක් ඇති කරගනිමින් යම් කිසි බුද්ධිමත්ව කරන කටයුතු තුළ හැඟීම් පාලනය කරගනිමින් කටයුතු කරනවා. අවශ්‍ය දේ ඒ රාජකාරියට අදාළ දේ කළා. ඉතින් එහාට ඔබේ පාඩුවේ හිටියා. අන්න එහෙම කටයුතු කරන් යද්දී ඒ දේවල් ගැටළු මතු නෙවෙන විදියට වැඩ කරගන්න හැකියාව පවතිනවා. පෞද්ගලික කුටුම්බ ජීවිතය ගැන මේ කාල සීමා තුළ පෞද්ගලික කුටුම්බ ජීවිතය තුළ ප්‍රශ්න ගැටළු එතරම්ම වහල කොට පැන නොගත්තත් යම් කිසි ආකාරයකින් එක ගෙදරක හිටියත් සාමාන්‍ය ගෙවල් දෙකක ඉන්න වගේ එතරම් බැඳීමේ ශක්තිමත් භාවයක් අන්‍ය ලග්න හිමියන් තුළ ඇති වෙන්නේ. හැබැයි පෞද්ගලික කාලයට සාපේක්ෂව අර ගැටළුකාරී තත්ත්වයන් ප්‍රශ්න තුළ යම් කිසි ආකාරයක් මේ මීට මාස දෙක තුනකට කලින් තිබිච්ච අර ගැටළු ආරවුල්කාරී තත්ත්වයන් කන්‍යා ලග්න හිමියන්ට එතරම්ම මේ කාල සීමා තුළ බලපෑම් ඇති කරන්නේ නැහැ. විටින් විට සුළු සුළු දේවල් තියෙන ඒවා ඉතින් සාමාන්‍ය දේවල් පෞද්ගලික තුළ. හැබැයි අර ඔබ අනවශ්‍ය බැඳීම් එක්ක බැඳෙන්න ඒ වගේම ඔබ සමහර වෙලාවට දොර දිග නොසිතා කරන කටයුතු තුළ ඒ වගේ දේවල් ඔබට යම් කිසි ආකාර ඔබේ නමට කැල්ලක් කෙන විදිහට කටකතා හැදෙන්න හේතු කරනද. සමහරට ඔබ ඒ වැරද්ද කරන්නේ නැහැ. නමුත් ඔබ වැඩිපුරම ටිකක් හිතන්නේ නැහැ මේ කාල සීමා තුළ දැන් ඔබ යම් කිසි කාන්තාවක් නම් කන්‍යා ලග්න හිමි වැඩියෙන් පුරුෂ පාර්ශ්වයට ක්‍රියාවක් ඕනට වඩා අසුරුකම් කරන්න ඔවුන් සමග ඕනට වඩා යම් කිසි කතා බහට ඒවට පෙළඹෙනවා. ඒව හේතු කරන සමහරට වැරද්දක් කරන්නේ ඔබ හිතින්. නමුත් හිතින්වත් ගතින්වත් නමුත් ඒ දේවල් වල වැරදි කටකතා පැවැදෙන්නේ. ඔබ කන්‍යා ලග්න පුරුෂයෙන් නම් ඔබ වැඩිපුර කාන්තා පාර්ශ්වයට මේ කාලේ වැඩ කරනවා. අන්න ඒව හේතු කොටගෙන ඔබට කටකතා පැතිරෙන්න හේතු කාරණා දෙන නිසා පොඩ්ඩක් ප්‍රවේශමින් කටයුතු කරන ඒ සම්බන්ධ කාරණා තුළ නැත්තම් අර ටිකක් ඔබේ පෞල් ජීවිතයට හානි කර දේවල් ඉදිරියට වෙන්න හේතු කාරණා මේ කාල සීමා තුළ නැතත් ඒව හේතු කරන සමහරකට යම්කිසි පෞල් කැඩී බිඳී යන හිරෙන්ද දික්කසාදය දක්වා එක දුරදිග යන්නත් හේතු කාරණා යෙදී හැකි කාල පරිච්ඡේදය. මේ කාල සීමා තුළ ගොඩාක් දනරුවන් සම්බන්ධ කාරණා තුළ ඔබට වැඩි වශයෙන් කාර්යබහුල වෙන්න වෙනවා. පෞල් ජීවිත ගතත් යම්කිසි ආකාර ඔබත් ඒවට යම්කිසි අදිෂ්ඨානයක් තුළ කරනවා මේ කාල සීමා තුළ. විශේෂයෙන්ම දරුවන් කටයුතු තුළ ඔබ ගොඩාක් කාර්යක්ෂමයි, ගොඩාක් උත්සාහවන්තයි. පුළුවන් තරම් දරුවන්ගේ විශේෂ විවාහ වෙලා දරුවෝ ඉන්න අය ඔබ ඒ උත්සාහ කරන දරුවන්ගේ අනාගතය උදෙසා කටයුතු කරන්න, ඔවුන් ගැනම හිතලා කටයුතු කරන්න, ඒ දේ තුළ යහපත්. ඒ වගේම අර තරමක් දුරට ඔබ උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදය තුළ අර තමන්ගේ ගැන ටිකක් හිතන්න. මොකද මේ කාලේ චුට්ටක් අර තමන්ට ඕන දෙයක් වෙද්දාවේ
පවුල යන විශේෂම දරු දැරියු නැත්නම් බාල සහෝදර සහෝදරියෝ ගැන හිතලා වැඩි වශයෙන් කටයුතු කරන්න ඔබ පෙළඹෙනවා. ඒද අනිත් අය වෙනුවෙන් කරන දේවල් වැරදි කියලා කියන්නේ නැහැ. නමුත් තමා ගැනත් හිතලා මොකද තමන් ගැනත් කටයුතු කරන මොකද විශේෂයෙන් මේ කාල පරිච්ඡේද තුළ ඔබ ඔබගේ අසනීප ගැන තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔබ කන බොන දේ ඒ ගැන තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔබගේ අඳින පළඳින ගැන තරම් සැලසුමක් නැහැ. මේ කාල සීමා තුළ ඕනට එපාට ඇඳගෙන විරේද ඉස්සරව දැන් කණ්‍යාලක් නිහිමි ගැන සාමාන්‍ය ලස්සනට ඉන්න ටිකක් කැමති කෙනෙක්නේ. නමුත් ඒ දේවල් ගොඩාක් දුරට ඔබ අතහැරලා තමන්ගේ පාඩුවේ සමහරක් කාලාට ගෙදරට අඳින ඇඳුම් ඇඳන් පාර යනවා. අන්න වෙනදට කවදාකවත් නොකරපු දේවල් කරනවා. අන්න ඒ වගේ දේවල් තුළ තමන්ගේ පිළිවෙල ගැන නොහිතා කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ තත් වෙන එතරම් මෙහපන් නෙමෙයි. ඒ නිසා ඒ දේ වෙනස් වෙන මේ කාලේ පුළුවන් තරම් උත්සාහ කරන ලස්සනට ඉන්න, පිරිසිදුව ඉන්න, ජනතාවක් දුරට ආකර්ෂණීය අන්දමින් ඉන්න. එතකොට අර මානසික විද්‍යාව තුළ මනෝ විද්‍යාව තුළ තියෙන කාරණා තමයි තමා තුළ තමන් ආකර්ෂණය දැක්කහම ගොඩාක් දුරට ගොඩාක් තියෙන ප්‍රශ්න ගැටලු විසඳෙනවා. මොකද මනස ගොඩාක් දුරට ධනාත්මක වෙනවා. එතකොට හිතින් ඔය මං කියවනේ අමතක වීම සිද්ධ වෙනවා, අතපසු වීම සිද්ධ වෙනවා, ඔබ ටිකක් දුර දිග හිතන්නේ නැතුව වැඩ කරනවා, ටිකක් හදිසි තීන්දුව තීරණ ගන්න පෙළඹෙනවා. අන්න ඒ වගේ ගොඩාක් දේවල් යහපත් පැත්තට පෙළඹ ගන්න ඔබ තුළ යම්කිසි ඔබටම ප්‍රියමනාප භාවයක් ඇති කරගත්තොත් පුළුවන්. අන්න ඒ නිසා ඒ ට්‍රික් එක පාවිච්චි කරන මේ කාලසීම තුළ කන්‍යා ලග්න හිමියෝ පුළුවන් තරම් ඒ දේ තුළ ඒතර ගැටලුකාරී තත්ත්වයන් මිදෙන්න පුළුවන්. සබඳතා ගැන කතා කරලා ප්‍රේම සම්බන්ධතා අවිවාහකයට මේ කාලසීම තුළ මේ කාලේ ගොඩක් දුර සම්බන්ධතා ගොඩනගෙන කාලයක් කන්‍යා ලග්නෙමට. හැබැයි සම්බන්ධතා ස්ථාවරත්වයෙන් පවත්වා ගැනීමට එතරම්ම හැකියාවක් පවතින එකට හේතුව මේ කාලේ සීමා තුළ ෂණික ආකර්ෂණය තුළ තමයි ගොඩක් සම්බන්ධතා ඇති වෙන්නේ. ඒ වගේම මේ කාලේ කන්‍යා ලග්නෙම විවාහක වුණත් අවිවාහක වුණත් ඔය සම්බන්ධතා බැඳීම් තුළ රැවටීම් වල ලක් වෙන විශේෂ ඉඩකඩක් පදිනවා. ඔබත් හැබැයි යම් කිසි ආකාරකින් අර 100%ක් අවංකව නෙමෙයි ගොඩක් දුර බැඳීම් පවත්වා යන්නේ. කුමන හෝ තත්ත්වයන් තුළ හැබැයි ඒ දේ තුළත් ඔබට හානියක් වෙන විදිහට යම් රැවටිලි සහගත දේවල් වලට අත් වෙන සමහරකට ඔබගේ තියෙන අර වාසි ප්‍රයෝජන අරගෙන අර ඔබගේ ඒ දේවල් අරගන්න බලාපොරොත්තුෙන් ඔබට ලඟ වෙන්න පුරවැසිය පිරිස වැඩි මේ කාල පරිච්ඡේද තුළ. ඒක නිසා ටිකක් ප්‍රවේශංග සැලකීම මත කල්පනාකාරීව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් කාලයක් තිස්සේ පවත්වා ගන්න ප්‍රේම සම්බන්ධතා තුළත් මේ කාල සීමා තුළ ඔබට ටිකක් ගැටලු මතු වෙන කාලයක්. ඔබට යම් කිසි ආකාරයක ඔබේ පෙම්වතා පෙම්වතියව එතරම්ම අර අපි සරල භාෂාවක දිරවන්නේ මේ කාලේ ඔහුගේ හෝ ඇයගේ අඩුපාඩු වැඩි කිපුට පේනවා. ඒ වගේම ඔවුන් තුළ හැම වෙලෙම දකින්නේ වැරද්දක් ඔබ. අන්න ඒවත් තුළ ටික ටික ආරවුල් සාධිතය ගැටලුකාරී තත්ත්වය රණ්ඩු සරවල් පවා ඇති වෙන්න හේතු කාරණා යදනවා. ඒවත් ද අමනාප වෙන්න ඒ සම්බන්ධතා කඩයා බැඳී යන්නත් මේ 20 දක්වා කාල සීමා තුළ ටික ප්‍රබල අන්දම් පෙන්눔 කරනවා. ඒක ටික ප්‍රවේශංකාරීව කඩතු කරන්න කන්‍යා ලග්න හිමියෝ මේ කාල දශාව තුළ. අධ්‍යාපනික තත්ත්වයන් ගැන කතා කරොත් අධ්‍යාපන තත්ත්වයන් තුළත් මේ කාල සීමා තුළ කියන්න තියෙන්නේ අර අනවශ්‍ය කලබල නැති කරන්න විභාග ලියද්දි කරද්දි කල්පනාකාරී නොවී අනවශ්‍ය කලබලෙන් කටයුතු කිරීම තුළ යම් කිසි ආකාර අමතක වීම තුළ ඔබට ලැබෙන තියෙන ජයග්‍රහණ ටිකක් අඩු වෙන ඉඩකට පතනවා. සමහර විභාග ලියද්දි ගොඩාක් දෙනා පාඩම් කරලා යන දේවල් අමතක නැයි ඒ කලබලෙත් එක්කයි ඔහේ ඉන ප්‍රශ්න කියවන්නේ. අර උඩින් පල්ලෙන් ප්‍රශ්න කියෙව්වා ඔබ තේරුම් ගතට උත්තර ලිව්වා. උත්තරේ දැනන් හිටියා නමුත් ඔබ හරියට ප්‍රශ්න තේරුම් ගත නැතිව වැරදි දෙයක් ලිව්වා. ඔන්න වගේ කාරණා ගොඩාක් දුරට මේ කාල සීමා තුළ කන්‍යා ලග්න හිමියන් තුළින් එන අතපසු වීම තුළ අධ්‍යාපන තුළත් කැපී පෙනෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන හදාරණයත් මේ කාල සීමා තුළ ඔය යම්කිසි ආකාරයකින් ඔය අරගල කරන්න යම්කිසි ආකාරයකින් ඔය උද්ඝෝෂණ කරන්න ඒ වගේ දේවල් වලට නැත්තම් ටිකක් අර විප්ලවවාදී දේවල් වලට පෙළඹෙන හේතු කාරණා එදෙනවා. ඒක අර රැකියාවක් තුළ කියද්දි කිව්වා වගේම ඒවෙන් ප්‍රවේශගෙන මොකද ඒව තුළ අන්තිමට ඔක්කොම එකතු වෙලා කරන දේ තුළ ඔබ තනියම වැරදිකාරය වෙලා ඔබට පන්ති තහනම් වෙන නැත්නම් ඔබට යම් කිසි ආකාරයකින් නීතිමය ගැටලු කරදර ඇති වෙන්නත් හේතු කාරණා යදෙනවා. ඒ නිසා මේ ලැබ බුද්ධිමත් වෙන කවුරුත් උසිගන්නන පරිද්දට ඔබ ඒ දේවල් වලට උසිගන්වෙන්නේ නැතුව හැම වෙලෙම මේ කාල සීමා තුළ පුළුවන් තරම් බුද්ධිමත්ව කටයුතු කරන සත්‍යයෙන්ම පිනසිරීම කොහෙත්ම වැරද්දක් කියන්නේ නැහැ මම. මේක අනිවාර්යෙන් විය යුතු දෙයක්. නමුත් ඒවා උපක්‍රමශීලී වේදේවල් කරන්න ඕනේ. අර ආවට ගියාට උසි ගන්න පුසෙනින් ගිහිල්ලා අර බුද්ධියෙන් තොරව කටයුතු කිරීමනේ. මේක නිසා උසස් අධ්‍යාපන හදන්න විශේෂම විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාව කන්‍යා ලග්න හිමියෝ ඒ කාලෙත් ඒවා තුළ ප්‍රවේශම් වෙන්න. ඒ වගේම මේ කාල සීමා තුළ සෞඛ්‍යමය තත්ත්වයන් ගැන කතා කරොත් කන්‍යා ලග්න හිමියන්ගේ මේ අලුතෙන් ඇතිවන අර යම්කිසි ආකාරයකින් බරපතල අසනීපකාරී තත්ත්වයන් මේ කාල සීමා තුළ නොපෙන්නුවත් අර කාලාතීත අසනීපකාරී තත්ත්වයන් විටෙන් විට සුළු සුළු වශයෙන් මතුවෙන ඉඩකට පාතන වගේම ස්නායු සම්බන්ධයෙන් ගැටළු වලින් කාලයක් තිස්සේ පීඩා විඳින ස්නායු සම්බන්ධ රෝගී තත්ත්වයන් එයාගේ අස්ථි පිටකොන්ද කොඳුවැට පේරිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් වලින් පීඩා ඉඳන ඒ දේවල් ටිකක් මතුවෙන ඉඩකට පාතන කාල පරිච්ඡේද විශේෂයෙන් මේක හොඳට මතක තියාගෙන තමන්ගේ සෞඛ්‍යන අනිත් එක තමයි අර මම මුලින්ම අර දරුවෝ සම්බන්ධ කාරණා කියද කිව්වා නිවැරදි වෙලාවට ආහාර ගන්න ආහාර මග ඇරෙනවා. අන්න ඒව හේතු කොටගෙන යම්කිසි ආකාරයෙන් ශාරීරික රුධිරයේ සම්බන්ධ ගැටලුකාරීත්වයක් තියෙන ඔය
ගස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයන් නැතිවෙන්න, අක්මාව සම්බන්ධයෙන් ගැටුකාරී තත්ත්වයන්, අග්න්‍යාශ සම්බන්ධයෙන් ගැටුකාරී තත්ත්වයන් නැතිවෙන්න හේතු කාරණා දෙනවා. ටිකක් ඒ වගේ අසනීප කර තත්ත්ව උඩු දුවන්න වග බලා යන කාල පරිච්ඡේදය. එසේ ඒවා නොවෙන්න වග බලා ගන්න නිවැරදි ආකාරයෙන් ආහාර රටාවක්, නිවැරදි වේල් තුන, නිවැරදි වේලාවට පුරුද්දක් වශයෙන් පවත්වාගෙන ගියොත් ඒ තත්ත්වය ගොඩා දුර මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම ඔය පොඩි පොඩි සුළු සුළු සෞඛ්‍ය ගැටලු මතුවෙද්දී ඒවා ගණන් ගන්න තු ඉන්න එපා. ඒව සම්බන්ධයෙන් ටික සැලකිලිමත් වෙලා විධිමත්ව කටයුතු කරලා ඒ තත්ත්වය මගහරවා ගන්න. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට මේ සැප්තැම්බර් මාසය තුල මේ කියන දේවල් තුල දැන් අපි මීට මාස 4-5 කලින් කාලයට සාපේක්ෂව කතා කරොත් මේ කාලය 100%ක් හොඳයි. ඒ තරම් නරක කාලයක් නෙමෙයි. නමුත් අර සුළු සුළු දේවල් මම වැඩි වශයෙන් ඔබට ලොකු කරලා පෙන්වන්න හේතු වුණේ අපි සුබ දේවල් කලින් දැනන් හිටියත් නොදැන හිටියත් ඒ දේවල් වෙනවන සුබයි. අපි අසුබ දේවල් ගැන වැඩියෙන් දැනගෙන ඒ දේවල් ගැන හිතලා ඒවා වළක්වා ගන්න කටයුතු කළොත් ගොඩාක් දුරට අපිට 100%ක් මේ මාසේ සුබ කරන්න පුළුවන්. ඒ නිසායි මම ගොඩක් අසුබකාර දේවල් වැඩි වශයෙන් ඔබට කියලා සුබ දේවල් ලොකුවට නොකිව්වේ. මොකද හේතුව මට ඔබගෙන් යම් කිසි ආකාරයක මේ දේවල් කියලා ගන්න දෙයක් නැහැ. මේ දේවල් තුළ මම කේන්ද්‍ර පරීක්ෂාවල් ලක් කිරීමක් කරන්නේ නැහැ පුද්ගලිකව. ඒක නිසා මේක ව්‍යාපාරයක් කරන්නේ මට ගත යුත්තක් නැහැ. මට කළ යුත්තේ මගේ අරමුණ වෙන්නේ ඔබව යම් තාක් දුරට අසුභකාරී දේවල්ෙන් ගලවා ගැනීම. මේ නිසා සුභ දේවල් නොදැන හරි විච්ච දෙන් මේ අසුභ දේවල් මම වැඩිපුර කියන්නේ ඒක ඔබට වෙනස් කරගන්න. ඒක නිසා වීඩියෝ අවසාන පිළියම් පිළිවෙත් කියනවා ඒවා නිවැරදි ආකාරය මාලා ඔබට හැකි පරිද්දෙන් ඒවා උපරිමයෙන් කරන්න උත්සාහ ගන්න. එතකොට ඔය කියන ගොඩාක් දුරට තියෙන ගැටලු කාර්ය තත්ත්වයන් වල මිදිලා කණේ ලග්න මියන්ට 100%ක් මේ මාසේ සුභ කරගන්න පුළුවන්. ඔය මම ගොඩාක් දුරට ඔබට කිව්වේ අනවශ්‍ය කලබලයේ දුරදිග හදන්න ගන්න තීන්දුව తీරන අමතක වීම, අර යම් කිසි ආකාරයෙන් ඔබ වැරදි දේවල් පෙළඹීම්, අන්න ඒ වගේ දේවල් ෂණේම මනස තුළම වළක්වා ගන්න ඔබට හැකියාව පදන මේ පිළියම් පිළිවෙත් තුළ එඳ කලබල වෙන්න එපා. මේ කාලපච්චය තුළ යහපත් මේ මුල් දින 20 තුළ තමයි යම් කිසි තාක් තුළ පුංචි පුංචි පසුබෑම් ටිකක් තියෙන. ඒන් පස්සේ නැවත යහපත් කාලයක් එනවා. එනනම් මේ తాවකාලික වෙන ගැටලුකාරී තත්ත්වයේ අසුභකාරී තත්ත්වෙන් මිදෙන්න ඔබට මම පාර කිව්වා. ඒ දේ තුළ ඔබ ගිහිල්ලා ජීවිතේ ජයගෙන මේ මාසය උපරිමයෙන් සුභ කරගන්න. ඒ මං කියපු අසුභකාරී දේවල් බොරු කරලා ජීවිතේ දිනන්න කලබල විය දුනේ කන්‍යා ලග්න මිනි. ඔබට අනිවාර්යෙන් සුභ කාලයක් ඉදිරිය දෙනවා. ඒ දෙයට ලෑස්ති වෙන්න, ඒ සුභ කාල සීමා තුලත් විඳවන්න, මේ අසුභ කාල සීමා තුල යම් තාක් දුර දින අසුභ කාල සීමා තුල වැරදි නොකර ජීවිතය දිනන්න කලබල වෙන්නපා. ඔබ අනිවාර්යෙන් දිනනවා. ඉතින් එහෙනම් අපි යොමු වෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට. මොකද්ද මේ මාසය තුල තියෙන අසුභකාරී දෙයක් ඇත්නම් ඒ අසුභකාරී දේ සුභ කරගන්න විදිහ, මේ මාසේ සිරසිය සුභ කරගන්න කරන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී මේ ඔබට හැකි පමණින් ඔබ කරන්න උත්සාහ කරන සමහරකට විදේශගත වෙලා ඉන්නට මේ කියන සමහර දේවල් කරන්න බෑ. පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථාන වලට යන්න නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ ඔබ ඒක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා. නේ මට මේවා කරන්න බෑ කියන එක නෑ. භාවනාවතොල ඉතා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හිත තමයි අපිට තියෙන ශක්තිමත්ම දේ. හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතිවිල්ල තුළ කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා ඒ තැනට හිත ගෙනිච්චොත් ඔබට ඔය ඕනෑම කාරණාත්වල ඕනම අසුභ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන්. කොච්චර නරක කාලයක් ඉවත් ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන්. ඒ නිසා අනං අපි කතා කරමු මොනවද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන්නේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සඟහරුව දවසක් නෙමෙයි මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන්. අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධනෝ අන්‍යාගමික අය එදාට තමන්ගේ ආගම දහමකට කටයුතු කරත් ගැටලුවක් නැහැ. ඒට වෙලාවට ඔබගේ ආගමේ අනුව කටයුතු දැන් කතෝලික අය ශුද්ධෝ පෑපතන හින්දු අය එහෙම පූජාවක් තියන්න, එහෙම නැත්නම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න ඒ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ. නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාව. ඒක නිසා වෙනත් ආගමක කෙනෙක් වුණත් කමන්නේ ඔබට කරන්න හැකි නම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අකමැති නම් ඒ දවසට තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වති මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලික අයට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධෝ ජුසේමුණිතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාන පවත්වන්න බාරහාර වෙනවනේ. ඒ කාලේ යහපත් මෙහෙමයි. 3 වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් හොදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් 3 වෙනිදා කරන එක හොඳයි. හැබැයි 2 වෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය 1 දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුබ දිනයද? නැහැ.
එදා අමාවක පෝය නිඳ එපා කිය නැතුව වෙන කිසිම ගැටලුවක ඒ දවසේ අසුභභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුව ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න තිබ්බ කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුභත්වයක් නැමේ මාස පෝය දිනේ හිඳයි ඒ දවස යොදා ගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් තුන්වෙනිදා හැකිනම් හොඳයි, නැත්තම් දෙවෙනිදා නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්න නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් නම් අපි හැමදාම කියන බෝධි පූජාව පවත්වලා ඒ බෝධි පූජාව කරන්න යද්දි අර විශේෂයෙන්ම අර යන්න ඕන කාරණාව තමයි අ තුන් වරක් පිරිසුදු රෙදි කඩකින් පෙරාගත්ත පැන් යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල තුනකට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට තුන් වරක් පෙරාගෙන එතනට කියලා පෙරාගත්තත් කමන්නේ බෝධිය ආසන්නයට, නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණ මල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික, ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන, ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩක් කියන එකට අධික කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන කියලා නූල් පන්දුවක් වගේ අරගෙන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් කියන්න හැකිනම් ඖෂධ පූජාවක් තියන්න. මේ විශේෂයෙන් මේ අසනීපය, ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා. විශේෂයෙන් මරා යන්න මේ ওই මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි සමන් මල්, සමන් පිච්ච මල් තියෙන. හැබැයි මේ 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 පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජාව සඳහා තියාගන්න ඕන. එහෙනම් ඉද්ද මල්, සමන් මල්, සුවඳ කොට්ට, කරද මුඟු, කොකුම් පොතු. ඔන්න ඔය කියන ඖෂධ වර්ග ටික අරගෙන යන්න ඖෂධ පූජාව සඳහා. ඒ වගේම හැකිනම් සාමාන්‍යයෙන් ඔබ පහන් දැල්ලද්දි ඒකට අර සම්පූර්ණයෙන් දාන නෙමෙයි, හැකිනම් සම්පූර්ණයෙන් කරන්න, නැත්තම් ඒ දැල්ලන පහන් වලට එලඟි තෙල් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන් නම් වඩා යහපත්. ඒ වගේම ඖෂධ පූජාව සඳහා එලඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒ වගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දි පුළුවන් නම් එදා නිර්මාංශනන ඒ දවසේ මේ මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අර මම හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේක. අර දැන් මස් මාංශ කන කෙනෙක් අර දවසක් මස් මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්මේ වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්තම් නැතුව මේ මස් මාංශ කන අය පවුකාරයෝ, මස් මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. එදාට පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම්, ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසේ ඉඳන් මේ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. මම කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දී ඔබ හිතින් හිතාගත්තොත් මම ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා, නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා, ඒ දේ තුළ භවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කරන ආකාරය දෙදන් ඉදර පුළුවන් නිර්මාංශයලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවක් නැහැ ගිහිල්ලා, again බෝධිය ගාවට යන අය එතනට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමාව ආසන්නේ ඉතමත් හොඳින් පිරිසිදු කරන එක. ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල්, පහන්, සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුණකට දාලා ගෙදරින් යද්දි පිරිසුදු රෙදි කඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදි කඩ තියලා ඒ රෙදි කඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් කරගෙන කිව්වා. ඒ දිග නූල් පන්දු තුන් පටකට විතර අරගෙන අර කලේ කලවල් වල ඔබ කට වටේට ගැට ගන්න නූල්. ඒ කියන්නේ එකම නූල කඩන්න නැතුව එකම නූල එකකින් ගැට ගැවුවා. ඊට පස්සේ ආ එහෙම අනිත් එකට ගෙනිච්චා. ඊළඟ තුන් ගණන ගෙනිච්චා. ඊට පස්සේ ඒ නූල දිගටම ඔබ ඒ පවුලේ සියලු දෙනාම යනවනම් ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල. එක කොනක් වෙනකම් විතර මේ ගෙදර පවුලේ හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කාල තුනක් ප්‍රමාණවත් ඔය ප්‍රශ්නත් අහන සමහර. හැබැයි තමන්ටම කියලා තනියම එකක් කරන්න ඕන නම් එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් අර නූල පවුලේ හැමෝම අතින් අල්ලගෙන ඉස්සල්ලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාතාවන් කියලා, ඒ සාමාන්‍ය පරිදි බෝධි පූජා කරන සියලු ගාතාවල් කියලා අන්තිමට තුන් වතාවෝ බැගින් ඔබ කියන්න ඕන දසදිසාපීරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත. දසදිසාපීරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත. මේක ඔබට අර කටපාඩම් මතක නැත්තා මොකක් හරි බලන් කිව්වත් කමන්නේ නැත්තම් එමේ ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණය කරපු එකක් ඔය ෆෝනෙන් හරි කමන්නේ ප්ලේ කරන අනිත් අයට බාධාවක් නොවන විදියට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ. අන්න ඒ විදියට කියලා ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා. ඒ කියන්නේ ඉන් අනතුරු ඒ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන ඇස් දෙක වහගෙන
ඉස්සල්ලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න. ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා. ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ අවධානයින් ඔන්න ඔබ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක පහළට දාන එක ඕක ගැන අවධානය යොමු කරන්න. අන්න ටික වෙලාවක් යද්දි ඔබ තුල යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා. ඔබට අර ඉස්සල්ලාම මුලින්ම කරන මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල්. ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්ද වලට අවට ගඳ සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න දේට යොමු කරලා ටික වෙලාවක් යද්දි ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඔබ හිතන්න සියලු සත්ත්වයන් දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කිය කීප වතාවක් පුළුවන් නම් 21 වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අර පැන් කලයේ බැගින් අරගෙන එක කලයක් අර ඉතිපිසෝ ගාතව කියමින් තුන් වරක් බෝධිය වට යන්න. ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියනා වගේ වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය කල තුනෙන්ම වතුර පොඩ පොඩ ඉතුරු කරගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර හිස් කල අර කිරිපු අර ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධිය වටේ කල තුන බෝධිය නෑවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්වයන් දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීප වතාවක් ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න නිවසේ හරි කමන්නේ දැන් නිවසේ කරද්දී බෝධිය වටේ වට කීපයක් යනවා හැකියාවක් නැහැ නේ ඔබට බෝධි නැහැ නේ එහෙනම් ඔබ ඒ පෑන් කාලේ අතට අරගෙන ඔබ බෝධිය වටේ යනවා කියලා හිතාගන්න මේ ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන්නේ බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදර ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චියකට හරි කමන්නේ වක් කරන්න කිසි ගැටලුවක් නැහැ. බැරිම නම් සිංක් එකට වක් කරුවොත් ගැටලුවක් නැහැ. ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි. ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කල තුනි. එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිහලා වතුර අරන් ගිය බෝතල හරි කමන්නේ පැන් අරන් ගිය බෝතල හරි කමන්නේ ඒක පුරවගෙන ගෙදර අරගෙන. ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසුදු වෙලා දත්මදල මුණ හොදලා ඒ සීල කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව ස්වල්පයක් අතට අරගෙන ඔබගේ මූණ පොඩ්ඩක් හොදාගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුළ ඔබගේ අර මාසය තුළ ඒ දිනය තුළ කරන කටයුතු සාර්ථක කරගෙන ඊට වගේම ඔබේ මානසික යම්කිසි ආකාරයකින් තියෙන ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝගවලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුළම සියලුම කටයුතු තුළ සාර්ථකත්ව ජයග්‍රහණය තුළ ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත් කර ගන්නත් හැකියි. මේ හැම දේ තුළම තියෙන හිත තුළ ධනාත්මක භාවය ඇති කිරීම තුළ අර බලපාන ඍණාත්මක සියලු දේ ඉවත් වීම. මේකයි වැදගත් භාවය. ඒ නිසා හැකි හැමෝම මේ දේ කරන්න උත්සාහ කරන ඉතාමත්ම වැදගත් දෙයක් මේක. මම ඒකයි මේ ඔබට පැහැදිලිවම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිහට කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ දේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාවන් ජීවිතේට ඔබේ මනසට ගත හැකිද අතිශයින් බොහොම. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන් උදෑසන අවදිච්චකම රාත්‍රී නිද්‍ර පෙර මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න මේ සූ ටීවී තුල නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි කමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ අන්තිමට මෛත්‍රී භාවනාව ටිකක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන ඔබ හිතා ගන්න බැරි දේ ඔබේ ධනාත්මක වායත්තේ. මේක මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකෝ ඔබටම පැහැදිලි වෙවි වෙන දේ. හිතා ගන්න බැරි වේ ජීවිතේ. හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වේදී අනතුරු වලින් මිදීම ලැබෙවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් අත්වේ. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වේවි. ඒක මම කියලා දන්නේ. ඔබ කරලා බලන්න. මොකද මේ කරලා ජීවිතේ දිනපු අය දැන් ඕන තරම් සාක්ෂි තියෙන වසර ගානක් තිස්සේ ජීවිතේ නරකම කාලදසාවක් ගියන මේක ඒ රාශියක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් කරන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිල නැහැ කියන මේ අය ගෝණ තරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේ තුළ කටකලක් හිමියන්ට ඒ රාශියක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයේට ඒ වගේම මීන ලග්නයේට අන්න ඒ ලග්න හිමියෝ විශේෂ මකර ලග්නයට තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සරන් තුල චන්ද්‍රය ඉන්න තැන් වල නුවත් ඒ රාශක ක්‍රියාත්මක කරන ඔය කුමන නරක කාල දශා ගෙවුවත් මුන දසාවල් ගෙවුවත් ඔබට යහපතක් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන් ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලන ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ
ආරම්භක දවසේ උදෑසන සූර්ය උදාවන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකට ගිහලා sunrise කියලා type කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදානේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා කියන සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 type කරලා search කරාම ඔන්න සැප්තැම්බර් පළවෙනිදා ඔබ ලෝකේ කොහේ හිටියත් මොන නගරේ හිටියත් සූර්ය උදාන වෙලා වෙනවා. හැබැයි බැරි ගලත් මේ වැඩසටහන හරි සැප්තැම්බර් පළවෙනිදා පහු වෙලා නම් ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන ඊළඟ දවසේ මේ දේ පටන් ගන්න කෙසි ගැටලුවන්නේ සැප්තැම්බර් මාසේ මැදින්දන් හරි පටන් ගන්නවා. ඊට පස්සේ ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිදා කරන් ගියත් ගැටලුවන්නේ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන ඊට පැකටතර කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නාන්න අසනීප තියෙන නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබ ඔබගේ ආගම දහම රටු වතාවන්තික. ඒ කියන්නේ අර මං කියෝ පිරිට් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගම රටු කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කර. මීපැණි පොඩ්ඩක් දැම්මම ඇති. මේ කිරිබත සකස් කරවලේ ඔබ කරන්න අවශ්‍ය නැහැ. සුදු හර කැකුළු හරෙන් ගෙදර වෙන කෙනෙක් ලාව හරි කමක් නැහැ. මීපැණි පොඩ්ඩක් මිශ්‍ර කරලා මේ කිරිබත සකස් කරගෙන ඒ ඉස්සර ඊට පස්සේ ඒ කිරිබත් එක ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට තියෙන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවාගෙන ඔබට ආහාර සඳහා මෙපමණයි ගමනාගමන මෙපමණයි අධ්‍යාපනය සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම් කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් යාවි කියලා අන්න ඒක ලියන්න. ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල් 500ක් දාකල්යන් මේ මාසේ ඉතිරි කරනවා කියලා. ඒක ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම ඔබට දල අගයක් යනවා මේ මාසේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතින් නොඋනත් බැහැර වෙන දේ කාරණාකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ වියදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබට මේ යම් කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදිය මම මේ අතරේකෝ කිව්වේ. අන්න එහෙම කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙත හට අනුව අර සූර්ය උදාන වේලාව අපි දැනගත්තා. ඒ වේලාවට ඔබ නැගෙනහිර දිසා බලන්න. ඔබට සමහරට සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. සමහර අය ගොඩ නැගිලි වල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වෙන් තුල සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. වැස්ස වෙන්න පුළුවන් මේ කාලවල. එහෙනම් ඔබ නැගෙනහිර දිසා බලාගෙන සූර්ය දේවියන් නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්ය දේවියන්ට ස්තුතිවන්තයි. මොකද මේක විද්‍යාවනු පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දෙවියෝ කියලා හැඳින්වීම වරදක් නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දෙවියෝ ලෙස හැඳින්වීම කිසි ගැටලුවක් නැහැ නේද? ඔබ ඕම් සූර්යාය නමහ කියලා කීප වතාවක් කියලා පුළුවන් හත් වතාවක් 21 වතාවක් හරි ගමන කියලා සූර්ය දේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුල මට මේ ජීවත් වීමට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුල, මං කරන ආදායම් මාර්ග තුල, සාධාරණ ක්‍රමවේදයන් තුල මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව කිසි දෙයක් කරන්න නැතුව උපයා ගන්න බෑනේ. මේ ගෙදර නිදියේ ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුල, ඒ කරන දේ තුල, නැත්නම් රැකියාව නැත්නම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර. ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුල අර තියෙන බාධා කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුල මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධා කෙල්ලෙන්න පුළුවන්. අනේ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන් ඇසර නොපෙනෙන ජීවියා, විශාල ජීවියා, නපුරු සතා, අහිංසක සතා, ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාස තුර ලැබේවා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසේ කටයුතු ආරම්භ කරන්න. කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතේ සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක් ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව දෙන මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුළ කියන දේවල්. නැතුව ඒව අත්හදා බලන්න, නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කියව දේවල් නෙමෙයි. ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මං කියන දේවල්. ඒ නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මාසේ එක දවසක් පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවා නම් වඩා හොඳයි. දිවා ආහාර වේල නිරාහාරව ඉන්න උත්සාහ කරන්න. මේ නිරාහාර වීම තුළ තියෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකි අය කරන්න එපා. අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ. ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට, කන නැති කෙනෙකුට අසන්න සතුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ. හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන නැති කෙනෙකුට
අහිංසක සතකට දීලා පුළුවන් නිරාහාරයෙන් වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 විතරනක පුළුවන් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ. මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකියාව තියෙනවා. මොකද අපි විඳිනවා විඳිනවානේ. අපි බඩගිනින ඉන්නවා. බඩගිනින දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගිනින ඉන්නේ? අපේ වේල අර අපි මේ විඳින වේදනාව සෑහෙන විදිහට විඳින කෙනෙකුට දීලා ඒ ආහාර වෙල අන්න කුසල් වැඩිම. මේ ඉතාමත්ම බලගත් පිළිවෙතක්. ඒ නිසා පුළුවන් නම් ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම් කිසි ආකාරකින් ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරා ගන්න බැරිකම ආහාර ආරම්භ වෙන කියලා දුන්නා කියලා ඒකේ පින අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහායක් වෙනවා ඔබ ඒ නිර්ආහාර වින්දීමේ ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඊට වටිනාකමක් දෙන නිසා ඒ දේ කරන්න වග බලා ගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයාටත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජොසිමත මහා සන්තයාගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්පතින්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන් නම් රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය ගත කරන්න භාවනාත්මක ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සදාසර නුවන්ට බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ ඔබට සාර්ථකත්වයක් කරනවා. වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව්‍ය හෘදේ නුවානේ දිව සප්ස නුවානේ කියන්නේ. ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්ද ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක් කරදරයක් දුකක් දැනෙන වෛරයක් තරහක් දැනෙන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙන යාඥාව ඔබ උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේවි. ඔබට තියෙන අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වයේ වගේම ඔබට උත්තර නැති තැන්වල උත්තර ලැබේවි. වෛරය නැති වේවි. දුක නැති වේවි. ජීවිතයේ ප්‍රශ්නවල උත්තර ලැබේවි. ඒ දේවල් තුළ ජීවිතේ උත්සාහ කරන. ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා සමහරු හින්දු අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි. ඉතින් අනිකුත් ආගම් වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදිවට දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුළ කිසිම ආගමක නරකක් නැහැ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සු බෙදීම තුළ ඇති කරගන්න යම්කිසි නීති වේද ක්‍රම වේද තුළ ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එන යහපත කරන්න අනිත් අය වෙනුවෙන් අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න අසරණ දරුවෙක් වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන් ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ ඔය මාසේ ජනාධිපතිනේ පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ නැත්නම් ඔබ ආගමික වතාවක් කරාට පස්සේ හැම වෙලෙම රටට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන. තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයා නිවැරදි යහපත් කෙනෙක් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තුළ අපිට මේ රටටත් යහපතක් ඇති වේවි ජීවිතය ජයගෙන. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මත තියන්නේ කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උපරිමත් රඳාපවතින ඔබ තුළමයි. ඒකෙන්ද කවුරු මත්වත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙමනොත් තමයි අර කිව්ව වගේ සිහින නැති වෙයි. සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සිහින තමාගේ බලාපොරොත්තුව තමා තුළ පමණක් තබා ගනිමින් ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙමනොත් කවදක්වත් ඔබේ සිහින බිඳ වටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වගේ බලා ගන්න. ඔබට ජීවිතේ දිනන්න හැකියාව පතනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසයේ ඔබේ ජීවිතේ යහපත් මාසයක් කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.